අයිබෝවන් ඔබ සත්‍ය මුද්‍රාව රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ප්‍රියංකා ප්‍රේමසිරි ප්‍රථම නවධානයේ ප්‍රවෘත්ති ශීර්ෂ පාට වෙත කොළඹ බලා එන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා නුවරඑළියේ යතුරු පෙදි දහවන තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් 25 දිනකට තුවාල ලසිත් මාලිංග ඉන්දියාවට යන බවට කිසිදු දැනුදීමක් කර නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි ඉක්වදෝරේ භූකම්පනයක් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බින් බලාගිය ජනතාවට යලි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා අද සිට ලැබෙන 25 වෙනිදා දක්වා එම සේවා ක්‍රියාත්මකයි ලංගම සහ පෞද්ගලික විශේෂ බස් රථ සේවා මෙන්ම අතිරේක දුම්රිය ගමන් වර්ග ක්‍රියාත්මක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියා මේ වන විටත් අතිරේක බස් රථ 6000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට යොදවා තිබෙනවා අධිවේගී මාර්ගයේ ගමන් වර සංඛ්‍යාවද ඉහළ දැමීමට බලධාරීන් පියවර ගත්තා ගම්බින් බලාගේ ජනතාවට කොළඹ පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි අලුත් අවුරුද්ද සඳහා වතුකරයට පැමිණි ජනතාව වෙනුවෙන් හැටන් සිට කොළඹ දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ වැඩි සංඛ්‍යාවක් ධාවනයට යොදවා තිබෙනවා මේ නිසා හැටන් බස් නැවතුම් පොලේ එතරම් දිගු පෝලිමක් දක්නට ලැබුණේ නැහැ ගාල්ල සිට කොළඹ දක්වා පැමිණෙන පිරිස වෙනුවෙන්ද අමතර බස් රථ යොදවා තිබෙනවා මාතර සිටද විශේෂ ප්‍රවාහන සේවා මෙවන විට ක්‍රියාත්මකයි නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ අසල පැවති යතුරු පෙදි දහවන තරඟයක පුහුණු වීමවල නිරත යතුරු පෙදියක් ඊයේ අනතුරට ලක් වුණා. ඒ මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන්. යතුරු පෙදිය දහවනේ කළ 18 හැවිරිදී කවිදු දුෂාන් ඇතුළු 25 දෙනෙකු සිද්ධීන් තුවාල ලැබුවා. ඔවුන් නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණා. බරපතල තත්වයේ පසු වූ එක්කයිකු මහනුවර ශික්ෂණ රෝහල වෙත යවනු ලැබුවා. සිද්දෙන් තුවාල ලැබූ 7 දෙනෙකු දැනට නුවරඑළිය මහරෝහලේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු පවසනවා. කාන්තා පොලිස් නිලධාරියක්ද එම පිරිසට ඇතුළත්. මඩකලපුවේ බීමහලකින් පැහැරගෙනු මත්පැන් බෝතල් තොගයක් කාතන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අදාළ සැකකරු මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු ළඟ තිබූ මත්පැන් බෝතල් 108ක් සහ යතුරු පැදිය පොලිස් බාරයට ගනු ලැබුවා. සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ දිනේට යෙදුණු හිසතෙල් ගෑමේ නැකතින් පසුව ශ්‍රීපද ස්ථානයේ කරුණා කිරීමට සදහවතුන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ලක්ෂ 3කට ආසන්න පිරිසක් ශ්‍රීපද ස්ථානයේ වන්දනා කළ බව නලතන්නේ පොලිසිය කියා සිටියා. රත්නපුර පලාබද්දල මාර්ගයේ මෙන්ම හැටන් මාර්ගයේ ඔස්සේ ඔවුන් පැමිණ තිබෙනවා. මේ දිනවල මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පවතින බැවින් කාසල්රී සහ මාවුස්සා කැලේ ජලාශවල දියනෑමෙන් වළකින ලෙස පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අවුරුදු උත්සව පැවැත්වෙනවා. ඒ ජනක්‍රීඩාවන් මුල් කරගනිමින් අනුරාධපුර හෝටල් සංගමයේ සංවිධානය කළ අවුරුදු උත්සවයක් ඊයේ පැවැත්වුණා. විදේශිකයන් විශාල පිරිසක් මෙරට සාම්ප්‍රදායික ඇඳුම් පැනඳුම් වලින් සැරසි ඊට එක්ව සිටීම විශේෂත්වයක්.
කඩුවෙල නවකමුව උඳුකොඩ එක්සත් සුබසාධක සංගමයේ ඊයේ පැවැත්ව අවුරුදුත්සවයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයද ඉටු කරනු ලැබුවා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට එක් වුණා. ලබුගම අදිෂ්ඨාන පදනම සංවිධානය කළ බක්මහ උළෙල පැවැත්වුණේ ලබුගම පාසල් ක්‍රීඩාංගණයේදී. අවුරුදු ක්‍රීඩා මෙන්ම වොලිබෝල් තරගයක්ද ඊට ඇතුළත් වුණා. ජාතින් අතර සමගිය හා සහජීවනයේ තේමා කරගත් සමගි බක්මහ උළෙල වවුනියාව තේක්කවත්ත පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ප්‍රදේශවාසී සිංහල දෙමළ ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ජනතාවට බත සපේන කුඹුරට උපහාරයක් ලෙසින් සංවිධානය කෙරෙනු විශේෂ අවුරුදු උළෙලක් මීරිගමදී පැවැත්වුණා. මඩින් පිරිගිය කුඹුරු යායක අවුරුදු ක්‍රීඩා සියල්ල දැකිය හැකි වීම විශේෂත්වයක්. ඊයේ සිට දිවයිනේ සීලු පළාත් ආවරණය වන පරිදි ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස් රථ ධාවනයට යොදවා ඇති බව එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පවසනවා. අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලාගේ ජනතාවට නැවත කොළඹ සහ අනිකුත් ප්‍රධාන නගර කරා යාම සඳහා අපි ඊයේ සිට අතිරේක බස් රථ ධාවනය ආරම්භ කළා. සියලුම ප්‍රධාන නගරවල සිට අතිරේක බස් රථ ධාවනය සැලසුම් කළා තියෙනවා. ඊයේ සිට 25 වෙනි දා දක්වා 2000කට පිටු ප්‍රමාණයක් මේ දින 10 තුළ ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගිය අවස්ථාව යන අනුව මතින්ට දිගු පෝලිම් වල නැසිට හැටික්මණින් තම ගමනාන්තය දක්වා ඒමට සියලු පහසුකම් සැලසන්න ලංගම බස් රථත් ඒ වගේම පෞද්ගලික බස් රථත් ජාති ගමනාගමන කොමිසම සහයෝගය ඇතුව අපි කටයුතු කරගෙන යනවා. පමණුගම බෝපිටිය ප්‍රදේශයට පැමිණි ගැට කිඹලකු මහත් පරිශ්‍රමයකින් පසු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වුණා. කිඹුලා අඩි 8ක් පමණ දිගින් යුක්තයි. ප්‍රදේශවාසීන් පවසන්නේ කිඹුලා ආහාර සොයා ගොඩබිමට පැමිණ ඇති බවයි. කිඹුලා මුතුරාජවිල වනජීවී ඒකකයේ නිලධාරීන්ට බාර දෙනු ලැබුවා. මඩකලපුව පුදූර් ප්‍රදේශයෙන් ග්‍රෙනේඩ් වර්ගයේ අත්බෝම්බ තුනක් සොයාගෙන තිබෙනවා. නිවසක් පිටුපස සිදු කෙරුණු පොළොව හැරීමකදී හමු වූ අත්බෝම්බ ප්ලාස්ටික් ඇසුරුමක තිබූ බවයි පොලිසිය පවසන්නේ. වැල්ලවායේ පහළ වරුණගම් ප්‍රදේශයේ නිවසකට අද අලුයම වනාලි ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අලිවැට නිසියාකාරව සකස් නොකිරීම මීට හේතුව බවයි. මිරිච්චවිල හම්බන්තොට මාර්ගයේ පොලිස් ජිප් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කරනු ලැබුවා. විරමෙන් අනතුරුව විදස් සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු